ආයි සී රජා තම්සේදා අර මගේ මූණේ අමනුෂ පෙරහැරක් යනවා කිව්වේ ඇත්තටමද එහෙම නැත්නම් මට කුළුප්පමටද හරක්ස් මම මොකා එක මොන විදියට කුළුප්පමට ගියා ඔය අමනුෂ්‍යොත් එක්ක කුළුප්පමට යන්නේ ඒ කියන්නේ එතකොට මම මැරෙනවා ඈ මැරෙනවා 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 මාසෙම මැරෙනවා හැබැයි පොඩ්ඩක් මාරයට කතා කරලා බලලා සමහරට chance එකක් දුන්නොත් මාසයක් එකමාරකට ඇදගෙන යන්න පුළුවන් ආයිසේ ඔහොම නිකන් පීයෙන් අිනවා වගේ මිනිහගේ මූණට කියන්න එපා මැරෙනවා මැරෙනවා කියලා ටිකක් කල්පනා කරනවා කො මොන මිනිහද මැරෙන්න කැමති මල් ළඟ ඔය හුරතල් කරන්නේ නැහනේ කියන්න තියෙන දේ මූණටම කියනවා මට ඕන නම් කියන්න පුළුවන් මේ මාසේ හරක්ට අපලයක් තියෙනවා හැබැයි මම ඒක කියන්නේ පොඩ්ඩක් සැර බාල කරලා මම මේ මාසේ අපලයි කියලා කිව්වොත් හරක්ස මොකද හිතෙන්නේ මොනවා වෙන්නද ඉතින් මේ තියෙන බය පොඩ්ඩක් අඩු වෙයි බය අඩු වෙනවා කියන්නේ ඊළඟ ආත්මේ හිතෙන එක අඩු වෙනවා ඊළඟ ආත්මේ ගැන හිතන්නේ නැහැ කියන්නේ මේ වගේම කුජීත ජීවිතයක් උරුම වෙනවා කියන එක කුජීත ජීවිතයක් මොකදයි මේ ජීවිත කුජීතයක් වෙන්නේ මොකද කුජීතු නැත්තේ මෝණ දියා බලපුවාම කියන්න පුළුවන් හිත යටින් අඬ අඬ ඉන්න ජීවිතයක් ඒ අයිසේ රජා තමුසේ හරියෝයි මාලිනීගේ හිත හැදෙන්න මම් හිනා වෙවි හිටියට මං හිත ඇතුලෙන් අඬනවා තමයි මගේ හීනේ තියෙන්නේ කවදා හරි නළුවෙක් වෙන්න කෝ තාම මට ඒ ටාගට් එකට යන්න බැරි වුණානේ අයිසේ ඒක තමයි කියන්නේ දැන්වත් මේ කුජීත ජීවිතය අතහැරලා ලබන ආත්මවත් යහපත් ජීවිතයක් ලැබෙන්න මේ ආත්මේ වැඩපලක් කරනවා ඔබ කියන විදිහට තව මාසකින් දෙකකින් මම මලුත් ඊළඟ ආත්මේ නම් මට කොහොම හරි නළුවෙක් වෙන්නම ඕනේ සිම්පල් අවුරුදු 10කින් ඔබ නළුවෙක් වෙනවා ඈ අවුරුදු 10කින් ඒ කොහොමද දැන් මෙහෙමනේ තව මාසකින් විතර ඔබ මැරිලා යන්න හරි ඊට පස්සේ උපදිනවා මැරෙන්න කලින් නළුවන්ට අධිපති දෙවියන්ට බාරහාර වුණොත් උඹ නළුවෙක් වෙලා ඉපදිනවා නිකම් බොරු කතා කියන්න එපා රජා ඉපදිනකොටම කොහොමද නළුවෙක් වෙලා ඉපදෙන්නේ ඈ කතා කරන්නම අවුරුදු දෙක තුනක් යනවා ඩයලොග් එකක්වත් කියන්න පුළුවන් වෙන්නේ ඊට පස්සේනේ ඇයි හරක් සමුද දැකලා නැද්ද ඔය කුඩා දරුවෝ රඟපාන ප්‍රධාන නිලියට දරුවෙක් හම්බෙදී ඉන්නකොට ඒ කතාව එතනින් නතර කරනවා අන්නේ ඒ වගේ කතාවක දරුවගේ චරිතය උපදිනකොටම උඹට සෙට් කරන්න පුළුවන් ආ එහෙම වුණොත් නම් මගේ ලක් එක ඔය හුඟක් ස්ටාර්ස් ලවෙච්ච කට්ටිය ආ ඔය මේ හය හතර නොතේරෙන කාලේ තමයි හුඟක් කැරක්ටර්ස් කරලා තියෙන්නේ අන්නේ ඒකනේ තමුසේ දැම්මම ලබනාත්මය ගැන හිතලා වැඩ කරනවා මේ 2016 නේ 26 වෙනකොට තමුසේට පුළුවන් හොඳ නළුවෙක් වෙන්න මේ රජා මේ නළුවන්ට අධිපති දෙයියන්ට බැයිද ලබන ආත්මේ මම ඔය මේ හොලිවුඩ් වල නළුවෙක් වෙලා ඉපදින්න බුණ හරි වැඩක් කරන්න සිම්පල් නේ දෙවියන්ට බාර වෙලා මැරෙනකන් ඒ ආවතේව කරා නම් හරේනවා දැන් එතකොට කවුද මේ නළුවන්ට අධිපති දෙයියා ඔන්න මේ කලාවට අධිපති දෙයියෝ නම් සරස්වති සරස්වති දෙයියන්ගෙම කවුරු හරි නෑයක් වෙන්න ඇති එකම අමාත්‍යංශේ කෑලිනුවා ආ මේ වගේද එහෙත් ඔය නෑයෝ නෑයෝ කෑලි බෙදාගන්නේ ආ දෙයියෝ කියලා ප්‍රශ්නයක් නෑ මචං මෙහෙන් ගියේ උන්නේ ওই තැන තැන් වල ඉන්නේ. ඉතින් මම ඔය දේවාරුඩු වෙච්ච වෙලාව කවුද නළුවන්ට අධිපති කියලා හොයලා බලන්න. හැබැයි ඉතකන් තමුසේ හොඳ විදිහට ජීවත් වෙන්න බලන්න ඕන. අනේ රජෝ මේ හැන්නේ මේ බයිද
දෙයයන්ට කියලා තමුසිට මේ මට තව අවුරුදු 5ක් 10ක් මේ ආයුෂ දීර්ඝ කරලා දෙන්න. මොකද මැරෙන්න ඉස්සෙල්ලා මම කැමති සිංහල චිත්‍රපටියක ප්‍රධාන චරිතයක් රඟපාන්න. ඒකයි ඔව්. බලමු බලමු බලමු. හැබැයි ඔය මාර්යාගේ වැඩවලට දෙයියෝ ඒ තරම් කැමති නැහැ. මේ බලමු chance එකක් ගන්න ඉන්න බලමු. මටනම් මේ අකව දැන් වාතයක් වේගෙන ඉන්නේ. මේ මිනිහා මගෙන් ඇහුවාම living together ඉමුද කියලා මට මේ හිපියව උස්සල පොළේ ගහන්න හිතුණානේ. කද සුජාව යා කිව්වේ? මේ ඌ එහෙම කතාවක් කිව්ව ඔයාට? අයියෝ. මම දැනගෙන හිටියේ නෑනේ ඌ මෙහෙම කතාවක් කියලා කිව්වා කියලා. අනිත්ක ඔයා මට කිව්වේවත් නෑනේ. අනිත්ක මම ඔය කතාව කොච්චර කාලයක් තිස්සේ ඉඳන් හිටියද බලාගෙන කියන්නේ. ඒ මම එහෙම එකක් කිව්වද? අනේ මේ යනවා ජග යන්න. මියා මොකද මෙතනින් ඉන්නේ? ඉතින් අක්කියෝ ඔයා බ්‍රයන් අයව උස්සන පොළවේ ගහනකොට කාර්දණේ ඉන යන්නේ නැත්තේ? ඒක නිකන් අයිය හරියට කූඹියෙක් අලියෙක් උස්සනවා වගේ වැඩක් නේ. වෝල්ගමේ ඇඟපත තිබුණාට අපි ඌට බය නෑ. ඌ දන්නේ අපේ හැටි. නැද පැටියෝ කිරිලි කියන්නේ. ඔව් අක්කී හර්ෂොත් ඉන්නේ මාර කේන්දරයකින්. අද මේ නරියා 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 කීකී තනියෙන් බ්‍රයන් අයර බැන බැන කිය. නරියා නරියා නෙමෙයි ඌට කියන්න තිබුණේ. මේ වගේ පොඩි කෙල්ලෙක්ව මෙහෙම තනියම තියලා මේ හර්ෂණියට යන්න කිව්වනේ තනියම. මොනතරම් හිරිකිතයක් නැතුවද මේ වචනේ කියලා තියෙන්නේ. බලන්න. ඒ මිනිහට නම් කොහොමත් හිරිකිතයක් නෑ තමයි. ලැජ්ජ බයි කිනේ ගෑවිලවත් නෑ. කිරිලේ මේ. හැබැයි මට මෙහෙම පොඩි සැකේකුත් තියෙනවා. අපි දෙන්නගේ මේ ආදරේ කඩා කප්පල් කරන්න මේක කුමන්ත්‍රණයක් තමයි. හිපියා ආවේ ඇමරිකාවෙන් දන්නේ. අනිවාර්යයෙන්ම මේක ඇමරිකාවෙන් අපේ ආදරේ කඩා කප්පල් කරන්න යොකු අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. විරු නැද්ද? එහෙම වෙලා තියෙනවා නම් කෙල්ලේ ඔබාමා මගෙන් තමයි ඔබාමා වෙන්නේ ආයේ. ඒ මොකද අයියේ? ඔබාමාට පිස්සු දාන්නේ ওই දෙන්නගේ ආදරේට කුමන්ත්‍රණ කරන්න. මොන ආදරයද වල්ගි? මෙයාට ආදරේ කරනවද මම? හරි හරි ඉතින් ඔයා මට ආදරේ කරේ නැති උනාට මේ වෙනකොට මුළු ජාත්‍යන්තරයම දන්නවනේ මම ඔයාට ආදරේ කියලා. මම Facebook එකේ ඔක්කොම දාලා තියෙන්නේ ලයික් දාලා ඒවා කරලා කමෙන්ට්ස් ඇවිල්ලා මුළු ජාත්‍යන්තරයම දන්නවා. ඉතින් මමනේ වැඩි වැරද්ද ගත්තේ Facebook එකේ දාලා. ඒකනේ මේ අධිරාජ්‍යවාදී පිළිලයන් මීට එවන්නේ. ජංගා ඔය කොහෙන්දලෝ වගේ වචන සෙට් එකක් හොයාගත්තේ? අයියා මං අද උදේ පාන් ගන්න කියලා කඩේට ගියා. මෙන්න එතන කොල්ලෙක් කොළ වගේ අබ්බෙදෙනවා. ඒකේ තිබුණා ඔය ඔක්කොම විස්තර ටික. කිරිල්ලේ මොකද කියන්නේ? අපි මේ අධිරාජ්‍යවාදී පිළිලයට විරුද්ධව ඈ අපි හන්දියට ගිහිල්ලා උපවාසයක් පටන් ගමුද? මං කියන්නේ මාරාන්තික එක. ෂා ඒක නම් ෂෝක් අයියේ. අක්කිවේ මං දැකලා තියෙනවා සමහර අක්කලා අයියලා ඔය වගේ හට් ගහගෙන ඒක ඇසුරට වෙලා දොයගෙන ඉනවා. අර කොටුවේ 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 එහෙම අක්කලා අයියලා ඕන තරම් ඇතුටලා දොයන් ඉනවා. මේ අයියේ මාත් සපෝට් එකක් දෙන්නම්. අපි මෙහෙම කරමු. මේ අපි හට් එකක් ගහලා ඒක ඇතුලේ දොය ගමුද? දොයන්න නෙමෙයි පැටියෝ ඒවා තියෙන්නේ. මේ මිනිතු දුක් මාන්සි වෙලා මේ මිනිතුගේ විරෝධාකල්පය ප්‍රකාශ කරනවා ඒ වලට එලා. ඒකට උඹ දොයියන්ම වෙනවා කියලා කියන්න එපා. ඒ මිනිසු දැන් නොකානෝබි ඔය හෙම්බත් උනාට පස්සේ නම් ඔන්න ටිකක් දොයියන්ම වෙනවා. ඕඩ පුළුවන් දෙවලුගි කන්නේ බොන්නේ නැතු වෙමින්. අබෝ මට නම් බෑ කන්නේ බොන්නේ නැතු වෙන්න. මට අඩුම ධර්මයක් කි කුක්කු ටිකක් හරි ඕන. මොකද කිව්වේ? කුක්කු ටිකක් හරි ඕනේ. කුක්කු? එතන ඒ කුක්කු වෙන්න බෑ. එතන මොනව හරි ඔය මොන හරි පෆ් එකක් ඔය පෆ් වගේ මොන හරි එහෙම එකක් කන්න පුළුවන් ඕන්න. එච්චරයි. කිරිලි මොකද කියන්නේ? අපි වැඩේ පටන් ගමුද? අනේ අනේ ජග යන්න. ඕගලංගෝ වැඩ නිසා මට නම් පිරිමි සංහතියෙම එපා වීගෙන යන්නේ. අනේ කිරිලි මේ පිරිමි සංහතියෙම එපා වුණත් අනේ මාව නම් එපා කරගන්න එපා.